කෝප් කමිටුව රැස්වලා ඒකේ සභාපති වරයා හැටියට ආණ්ඩුවට අවශ්‍ය පරිදි මාචාර්ය චරිත හේරත්මැතිතුමාව තෝරගත්තා. එතුමා සාපේක්ෂව එතුමා හොඳයි අපේ ගැටලුවකුත් නැහැ. නමුත් පෞගිය කාලේ දැන් මේ ගියා ආණ්ඩුව කරාද කොයි ආණ්ඩුව කරාද කියන එක අදාළ නැහැ. අද තාක්ෂණයත් එක්ක ලෝකය ඉස්සරහට ඇවිල්ලා තියෙන්නේ. දැන් මේ ඕනෑම තොරතුරක් තප්පර ගානකින් දැනගන්නවා. දැන් විනිවිදභාවය පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවා. මා ජනතාවට මේ මේවායේ කටයුතු කරන ආකාරය පිළිබඳව දැනගැනීමේ අයිතියක් තියෙනවා. දැන් මේ පාර්ලිමේන්තුව සජීව විකාශයක් යනවා. එතකොට මේ පාර්ලිමේන්තුවේ එඩිට් කරපු ඩිලේ ට්‍රාන්ස්මිෂන් එකක් නෙමෙයි තියෙන්නේ. ලයිව් ට්‍රාන්ස්මිෂන් එකක්. එතකොට කෝප් කමිටුවේ මෙතෙක් ආපු සම්ප්‍රදාය තමයි ඒක මාධ්‍යයට විවෘත කරලා තියෙනවා. එතකොට දැන් ඒක මේ ඩිලේ එකකට යන්න වගේ එකක් නිකන් දැනෙනවා එහෙම එකක්. ඉතින් එහෙම කරන්න එපා. මොකද හේතුව මිනිස්සුන්ට ඒක දැනගැනීමේ අයිතිය එකක් තියෙනවා. අනිත් එක බය වෙන්න දෙයක් නැහැනේ. 2015 20 යාපාලන ආණ්ඩුව කාලේ රාජ්‍ය ආයතනවල ක්‍රියාපටිපාටියනේ මේ විමර්ශනය කරන්නේ. එතකොට ආණ්ඩුවට අවස්ථාවක් තියෙනවා. බෞගේ ආණ්ඩුව කාලේ කොළඹ අතේ කුරුඳුවත්තේ ටයිකෝට් කාර්ය හොරකම් කරලා තිනවනම් බඩු එළියට දාන්න. ඒකින්ද ඒ ලයිව් එක යන්න දෙන්න. ඔබතුමා මැදිහත් වෙන්න. ඩිලේ ට්‍රාන්ස්මිෂන් එඩිට් කරලා දාන්න එපා. එතකොට ජනතාවගේ විශ්වසනීයභාවය පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවා. අපි ඉල්ලන්නේ අලුත් දෙයක් ඉල්ලන්නේ නැහැ. මෙතෙක් කරගෙන ආපු එක එහෙම ඒ විදිහට යන්න දෙන්න. බොහොම ස්තුතියි. ඒක නම් අපි බලන්න breaking.lk